Happy Thanksgiving to everybody. Thank you very much. එතකොට white house එකේ turkey කෙනෙක් නිදහස් කරනවා. Thanksgiving එකේ පස්සේ හිට තියෙන black friday එකේ මොකක් අදහස කරන්න තියෙනවද? නෑ black friday එක කියලා කිව්වහම Happy Thanksgiving day. Happy Thanksgiving වටත්. දැන් අපි හැමෝගෙන්නත් එහෙම කරගන්න නැද්ද? ගමන්නේ. මොකද අපි Thanksgiving day කියන එක අපිට ඇමරික දැන් අපි ඉන්නේ ඇමරිකාවේනේ. ඒත් ලංකාවේ මට ඒක තේරෙන්නේ අපි සිංහල අලුත් අවුරුද්දාගේ සමානයි ඒකනේ. ඒක මෙහෙමයි ඉතින් අර Thanksgiving එකට කියන එකක් තමයි ඉතින් කලගුණ සැලකීම. ඊළඟට අනිත් අයට අපේ ගෞරව කිරීම. ඒ වගේ දෙයක් තමයි ඒක තියෙන්නේ. සාමාන්‍ය හිස්ටරි එකේ තියෙන 1600 ගණන් වල තමයි මේක ආරම්භ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මුල්ම ජනපද පිහිටෙව්වට පස්සේ දැන් අපේ තියෙනවානේ අලුත් සල් මංගල්‍යය කියලා. ඒ කියන්නේ ගොවිතැන් කරලා ඉවර වෙලා ඉස්සෙල්ලා මේ ලබා ගන්නා ගොවිතැන අපි උත්සවයක් තියලා පන්සලකට පූජා කරනවා, මාලිගාවට පූජා කරනවා, ශ්‍රීමා බෝධියට පූජා කරනවා. දැන් අනුරාධපුර පැත්තේ ඈත ගම්පලාත්වල වෙන්න ලොකු ගහක් තියෙනවා නම් ඒ ගහ ළඟ නිකන් පොඩිවට මේ බුද්ධ රූපයක් හරි දේව රූපයක් හරි විශේෂයෙන්ම ගණදෙවි රූප තියලා කිරි උතුරවලා මේ ඊට පස්සේ ගමේම කට්ටිය ඇවිල්ලා වටේ ඉඳගෙන නෙළුම් කොළොල හරි කෙහෙල් කොළොල හරි කිරිබත් කාලා එහෙම ඔය තියෙන්නේ. අන්න ඒ වගේ මේ මේ තෑන්ක්ස් ගිවිං එකත් මේ බටහිර සමාජයේ අන්න එහෙම දෙයක්. ඒක ඒ කියන්නේ ඒක ඇත්තටම තියෙන්නේ කලගුණ සැලකීම දිනේ කැනඩාවෙත් ඒක තියෙනවා. ඉතින් මේක විශේෂයෙන්ම සමාජයේ ඕනම කෙනෙකුට තමන්ගේ ජීවිතයේ මේ පවතින්නේ අනිත් අය නිසාය, අනිත් දේවල් නිසාය කියලා ඒක විශේෂයෙන් හිතන්න පුරුදු කරපු දවසක්. ඉතින් මෙහෙමයි දැන් සමාජයේ රට ලෝකෙ දිහා බලපුවම අපි හුඟක් හිතන්නේ බටහිර ලෝකේ රටවල් මේ හුඟක් මේ තාක්ෂණය විද්‍යාවත් එක්කම හැප්පෙනවා කියලානේ. නමුත් ලෝකේ ඒ කියන්නේ අධ්‍යාත්මික පසුබිමක් අධ්‍යාත්මික පදනමක් නැතුව දියුණු වෙච්ච දෙයක් නැහැ. මේ හැම දෙයකම පදනම තමයි අධ්‍යාත්මික දියුණුව. එතකොට දැන් මේ මේ මේවත් ගත්තත් කියන්නේ ඒ ඒ අධ්‍යාත්මික පැත්තට තමයි මේ හැම දෙයක්ම බර වෙලා තියෙන්නේ. ඉතින් විශේෂයෙන් දැන් තෑන්ක්ස් ගිවිං එක දවස ගත්තාම දැන් අපි තෑන්ක්ස් කරනවා කියන්නේ ස්තුතිය කරන අන්න ඒ වගේ අපි හැම කෙනෙක්ටම අපේ ජීවිතයේ මෙතෙක් කාලයක් ආපු හැම කෙනෙකුටම විශේෂයෙන් මේ ගහකොළ පරිසරයේ සතාසිව්පාව මේ හැම කෙනෙක්ටම යම් කිසි විදිහක ස්තුතියක් පුද කිරීම තමයි ඒක එකක්. ඉතින් විශේෂයෙන් පවුලයා එකතු වෙලා ඊට පස්සේ දන්න කියන හැමෝටම කතා බහ කරලා ඉතින් අර අපේ දැන් අලුත් අවුරුද්ද ආවම තරහ වෙච්ච අය කතා කරනවා. ඉතින් ඒ වගේ මේ තෑන්ක්ස් ගිවිං එක දවසට ඉතින් ඒ ඒ අර මේ කැඩිච්ච බිඳිච්ච දේවල් තියෙනවා ඒ ඔක්කොම ෆික්ස් කරලා ආපෝ. ඒ කියන්නේ තෑන්ක්ස් ගිවිං එකට චාන්ස් එකක් දෙනවා ඕන කෙනෙක්ට. සෙකන්ඩ් චාන්ස් එක. චාන්ස් එකක් තියෙනවා ඕන කෙනෙක්ට ආපහු වැරදිච්ච දේවල් තියෙනවා නම් ෆික්ස් කරගන්න. හරි. තෑන්ක්ස් ගිවිං එකට ටර්කි කලකොමානේ. ටර්කි හැමගෙදෙම ටර්කි කෙනෙක් කියලා කපනවා. එතකොට වයිට් හවුස් එකේ ටර්කි කෙනෙක් නිදහස් කරනවා. Corn, I hereby grant you a full දැන් මෙහෙමයි ඒකේ ඒකේ කියන්නේ දැන් ඇත්තටම පරණ කාලේ බලපුවාම ඒ ටර්කිස්ලා ගත්තාම ඒ කියන්නේ දැන් ඒ කියන්නේ ඉක්මනින් ආහාරයක් හොයාගන්න ඒ කියන්නේ ඕනතරම් බහුලව හිටපු සතෙක් තමයි ටර්කි කලුකුමා. එතකොට මිනිස්සු ඒක භාවිතයට ගත්තත් රාජ්‍ය පාලනයේ වගකීම තමයි ඒක ආරක්ෂා කිරීම. ඒකයි නිදහස් කිරීමෙන් කරන්නේ. ඒ කියන්නේ දැන් මිනිස්සු ගොවිතැන්පත් කරනවා වගේම රජයේක වටාගම තමයි වගකීම තමයි ගොවිතැන් කරන්න එයාලට අවස්ථාව සලසලා දෙන්නේ. හරි. ඉතින් ඒ වගේ
මිනිස්සුන්ගේ එදිනෙදා ජීවිතයේ ආහාරය පවත්වා ගැනීමේ මූලික සාධකයක් විදිහට තමයි ඉතින් ඒක ඒ පෙන්වන්නේ. අනිත් එක ඒ නිදහස් කිරීමෙන් පෙන්වන්නේ ඒ මිනිසුන්ට ඒක ලබා දෙන්න වැඩ කරනවා කියන එක. ඒක පොඩ්ඩක් පැහැදිලි නැත්තම් කට්ටිය අපි ඒක තමයි දෙකල දැනන්නේ. ඒක මෙහෙම වෙන්නේ දැන් ඇමරිකාවේ වයිට් හවුස් එකේ දවල් මන්දිරේ මුළු ඇමරිකාවම ටර්කි අද ටර්කි කියන්නේ කලකොමක් මරනවා ගෙදර මරන කියන්නේ මස් කෑලා උයද්දි කුක් කරනකොට වයිට් හවුස් එකේ ඔෆිෂල් එකෙක් නිදහස් කරලා පෙන්නනවා. ඒක මාරයිනේ එතෙන්ද මෙසේජ් එක. ඔව් ඒ දැන් මෙහෙමයි දැන් අපේ සමාජයේ හැටියට විශේෂයෙන් දැන් අපි දන්නවා දේවානම් පියතිස්ස රජතුමා ලංකාවට ආපු මේ මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට ආපු වෙලේ දේවානම් පියතිස්ස රජතුමා ඒ කාලේ දඩේම තිබ්බනේ. ඔව්. හරි. ඒ කාලේ දඩේම මේ සෙල්ලමටත් කරා. ඔව්. ඉතින් දැන් ඒ වෙලාවේදී ඉස්සෙල්ලාම දේවානම් පියතිස්ස රජතුමා සත්තු මේ මරණ නැවතුවනේ. ඔව්. නේ. ඒ කියන්නේ සත්තුන්ට පවා නිදහස ලබා දුන්නා. ඉතින් ඒ අර බෞද්ධ පරිසරයේ තියෙන වටිනාකම තමයි අන්න ඒ ගුණධර්ම ඒ ආපු එක. ඉතින් අර එකක් තියෙන්නේ බටීර ලෝකේ දියුණු වුණාට අන්නේ අර බෞද්ධ සංස්කෘතික ගුණධර්ම යාලට ගියේ නැහැ. හැබැයි ඉතින් මෙහෙම එකක් තියෙනවා. දැන් ලෝකේ දියුණුවත් එක්ක ලෝකේ ප්‍රවක්මත් එක්ක ගත්තාම දැන් එහෙම ඉස්සර වගේ එහෙම මිනිස්සු මේ අර එහෙම දරුණු විදියට එහෙම වනචාරී නෑ. නෑ නෑ නෑ. ඒ කියන්නේ අපි සිවිලයිස් නේ කියලා, ඒ කියන්නේ අපි සිවිලයිස් වෙනවා කියලා කියන්නේ අපි දියුණු මානසිකව සමාජීය වශයෙන් දියුණු වෙනවා කියලා කියන්නේ අපේ සදාචාරාත්මක දියුණුවකුත් හැදෙනවා. හමුනේ අතට අර තෑන්ක්ස්ගිවින් එක ඇමරිකාවේ ඉතිරි ප්‍රකාශ කිරීමේදී නෑ. මේක අපිට ඔක්කොම කරන්නේ අපිට ගන්න දෙයක් තියෙනවා. ඔකට පණිඩයක් කියන්න තියෙනවද? ඔව් දැන් මෙහෙමයි. මේකේ කියන්නේ මෙන්න මේකයි ගන්න තියෙන පණිඩේ. අපේ මනුස්ස ජීවිතය ගත්තාම මේ ජීවිතේ පවතින්නේ අපි නිසා නෙමෙයි. මේ ජීවිතේ පවතින්නේ අනිත් අයගේ කැපවීම නිසා. හරිද? ටීම් වර්ක්ද? ඈ? ටීම් වර්ක් එකක්? ඔව් ඉතින් ටීම් වර්ක් එකක් කියන්නේ අනිත් හැම දෙයක්ම අපේ මේ පැවැත්මට දායක වෙලා තියෙනවා. එතකොට අපිට පුළුවන් වෙන්න ඕනේ නිහතමානී වෙන්න. හරි? ඊළඟට අනිත් අය අගේ කරන්න පුළුවන් කළගුණ සලකන්න පුළුවන්කම තියෙන්න ඕනේ. එහෙම නැතුව මම තමයි කරුමා, මම තමයි මේ ඔක්කොම කරන්නේ, මට තමයි පුළුවන්, එහෙම දෙයක් ලෝකේ නැහැ. හරි? ඉතින් ඒ නිසා අපිට පුළුවන් වෙන්න ඕනේ හැම වෙලාවෙම, ඒක එක දවසකට විතර අවුරුද්දකට එක දවසක් නෙමෙයි. හැම වෙලාවෙම අපිට පුළුවන් වෙන්න ඕනේ හිතන්න, කල්පනා කරන්න මේ ගහකොළ සතාසිව් පාවා පරිසරය පේන අය, නොපෙනෙන අය, ළඟ ඉන්න අය, දුර ඉන්න අය, හිතවත් අය, අහිතවත් අය, මේ හැමෝම යම් කිසි ක්‍රමයකට අපේ මේ ජීවිතයට පැවැත්මට සම්බන්ධ වෙලා තියෙනවා. හරි. ඒ නිසා අපි ඉන්නේ එකම පොළොවක. අපි ඔක්කොම ඉන්නේ එකම අහසක් යට. හරිද? දැන් ඔය ප්‍රාශ්වාසයේ විදිහට පිට කරන හුස්ම තමයි මම ගන්න ආශ්වාසයේ විදිහට. හරිද? එතකොට ඔයා පිට කරන කාබන් ඩයොක්සයිඩ් මට ඔක්සිජන් වෙනවා. ඔව්. ඒකනේ වෙන්නේ. නේ? ඒ අතර මේ ගස් කොළන් තමයි ඒක පිරිසිදු කරලා දෙන්නේ. ඔව්. හරි? එතකොට අපි මේ ඔක්කොම ෂෙයා කරගන්න එකම වාතය. ඔව්. දැන් ජීවිතය ගත්තාම මූලිකම සාධකිනේ හුස්ම. එතකොට අපි ඔක්කොම ෂෙයා කරගන්න එකම හුස්ම. ඔව්. ඒක වෙනසක් නැහැ. හරි? එතකොට එහෙම වුණාම බලපුවාම මේ අපි ඔක්කොම මේ එකට බැඳිච්ච එක පිරිසක්. ඒක මිනිස්සු විතරක් නෙමෙයි. අන්න ඒක යාමනේ. හරිද? මුළු විශ්වයම. විශ්වයම. අන්නේ විශ්වාන්තර ඥානය කියන එක හදා ගන්න ඕනේ. ඒක තමයි වෙස්සන්ත රජතුමාට තිබෙන්නේ. විශ්ව ඥානය. ඒ කියන්නේ සමස්ත විශ්වයම අපේ මේ පැවැත්මට දායක වෙනවා කියන කතාව. හරි. ඉතින් ඒක තමයි පණිවිඩය. ඒක තමයි අද පණිවිඩය. ලාස්ට් ප්‍රොජෙක්ෂන් එක. තැන්ස්ගිවින් එකෙන් පස්සේ හිට තියෙන බ්ලැක් ෆ්‍රයිඩේ එක ගැන. ඔව්. ඔක අදාළ කරන්න තියෙනවද? නැහ්, බ්ලැක් ෆ්‍රයිඩේ එක කියලා කිව්වහම මෙහෙමයි. මේක සමාජයට ගත්තහම හැම වෙලාවෙම දැන් ඊළඟට දැන් අලුත් අවුරුද්දක් එනවනේ. හරිද? එතකොට දැන් මේ අවුරුද්ද පුරා ආපු දේවල් මෙයාලට සම්පූර්ණයෙන්ම අයින් කරගන්න අවස්ථාවක් තියෙනවා. මේ දැන් නිවාඩුවක් ඇවිල්ලා මේ සීසන් එක ඇවිල්ලා ෆැමිලි එකේ කට්ටිය ඔක්කොම එකට ඉඳලා දැන් ඒ කියන්නේ හොඳ චාන්ස් එකක් තියෙනවා බිස්නස් කරන අයට. දැන් මොකද මෙහි අර එකම දේ තියාගෙන ඉන්නේ නැහැ නේ. ඔව්. මාස 4යි සම්පූර්ණ සීසන් එකට අනිත් ඒවා අපහු වෙනස් වෙනවා. එතකොට දැන් මේ අවුරුද්දේ අන්තිම කාලේ වෙනකොට ක්‍රිස්මස් එකට ඉස්සෙල්ලා දැන් මේ කාලේදී
බිස්නස් කරන අයට chance එක තියෙනවා සම්පූර්ණයෙන්ම එයාලගේ ඒ තියෙන දේවල් ඔක්කොම ඉවර කරගන්න. අන්තිමට ඒ ආපු ලොට් එක එහෙම සම්පූර්ණ අයින් කරගන්න හොඳ chance එක. ඉතින් ඒක මිනිස්සුන්ටත් benefit එකක් කරනවා. benefit එකක් තියෙනවා. ඒක දෙගොල්ලොන්ටම වාසිය තියෙනවා ඒක. සාමාන්‍ය වහිට drone එකක් ගන්නවා. half price එකට drone එකක්. ආයෙද? පොලිමින් ඉන්න වෙනවා. නෑ මම උදේ පාන්දරනවා. ඒ පොලිමින් තිබ්බ coin වලට ඉස්සර දැන් ඔක්කොම normal. normal නේ පොලි නෑ නෑ ගත්තා. ඇත්තටම මෙහෙමයි. මේ සමාජයේ තියෙන එක දෙයක් තමයි ඒක ඒක හොඳට තේරුම් ගන්න ඕන දෙයක්. ඕන කෙනෙක්ට chance එකක් දෙනවා. ඔව්. අන්න ඒක හරි වැදගත්. ඕන කෙනෙක්ට chance එකක් දෙනවා. ඔව්. ජීවිතේ ගත්තාම හැමෝම කල්පනා කරන්න ඕනේ අපි අපි මේ අපේ මේ පැවැත්ම තියෙන්නේ අපේ අම්මලා තාත්තලා දැන් ඔය ඉන්න මේක ආන බලන කවුරු හරි ඉන්නවනම් අම්මලා තාත්තලා අපිට නොතේරුණාට එයාලා අනන්ත දුක් විඳලා තියෙනවා නේ අපි මේ තත්ත්වෙට ගෙන ඒක ඒක අපිට කවදාවත් තේරුම් ගන්න බෑ සහෝදර සහෝදරිය කැපවීම කරලා තියෙනවා සමහරවිට අපි දන්නේ නැහැ දන්න අය නොදන්න අය කැපවීම කරලා තියෙනවා නේ අපේ යාළු මිත්‍රයෝ කොච්චර උදව් කරලා සමහරවිට අපිව දන්නේ නැහැ අපිට ඒව ගෙවා ගන්නත් බෑ නේ එතකොට එහෙම අපිව මෙතෙන්ට ඇවිල්ලා තින්නේ අනිත් මිනිස්සුන්ගේ කැපවීම මත එතකොට එහෙනම් අපි කරන්න ඕනේ එකම දෙයයි අපිට අද අවස්ථාවක් හම්බුනොත් තව කෙනෙක්ට මොන හරි උදව්වක් කරන්න ඒක හරියට උපරිමෙන් හොඳටම කරන්න එහෙමයි එතකොට තමයි අපි අර අපට උදව් කරපු අයට කලගුණ සැලකීමක් කරා සමාන තැන්ක්ස් කියන්න එකක් වෙන්නේ එතකොට නේ ආ හරි නබුසන්න නබුසන්න දෙතවයි